භික්‍ෂූන් වහන්සේ හැසිරීම සහ විනය කරුණු පිළිබඳ විධිවිධාන පැනවෙන තෙරවාදී භික්‍ෂු කතිකාවක් ලියාපදිංචි කිරීම සඳහාවන පනත් කෙටුම් පත පසුගේදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින්. මේ අතර ආණ්ඩුව විසින් භික්‍ෂූන් වහන්සේගේ හැසිරීම සහ විනය කරුණු පිළිබඳ විධිවිධාන පැනවෙන අදාළ පනත් කෙටුම් පත ගෙනීමට සූදානම් වන්නේ භික්‍ෂූන් මර්ධනය කිරීම සඳහා බව ජාතික භික්‍ෂු පෙරමුණ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා. බුදුහාමුදුරුව භික්ෂුන් වහන්සේලාට විනයක් දේශනා කළා තියෙනවා. ඒ විනය හොඳටම ඇති. භික්ෂුන් වහන්සේලා රටේ නීතියට යටත්නේ. රටේ නීතිය කොහෙදක් භික්ෂුන් වහන්සේලාට ක්‍රියාත්මක කරන්න බැහැ කියලා ගැටලුවක් මේ වෙලාවේ නීතිය ඇති වෙලා තියෙනවා. එහෙම එකක් මෙහෙ කොහෙවත් නැහැ. මේ නහදන්නේ භික්ෂුන් වහන්සේ ආම්බාම් කරගන්න. ඒගොල්ලෝ මේ කියන්න හදන්නේ ඕගොල්ලෝ පන්සිල් රැකගෙන වටාපත අතේ තියාගෙන අර වියදනු පමණ දුර බලමින් හිමින් වඩින්න අපේ ඒවට ඇඟිලි ගහන්න එපා කියලානේ මේ කියන්නේ. අපි ඒකට සූදානම් නැහැ. මේක රජය අරගෙන ඇවිල්ලා තියෙනවා දේශපාලන අරමුණක් ඉටු කර ගැනීම සඳහා. තමන්ගේ පාලනයට එරෙහි බලවේග මර්ධනය කිරීමේ මූලික පියවරක් හැටියට මේ රටේ භික්ෂුන් වහන්සේලා ප්‍රගතිශීලී ඒ වගේම හැම අර්බුදකාරී අවස්ථාවකදී ජනතාවට මහපාරට බැහැලා තමන්ගේ ජීවිත පරිත්‍යාග කරමින් මේ රට ආරක්ෂා කරන්න කටයුතු කරව භික්ෂුන් වහන්සේලා කරනු ලබන ඒ කටයුතු මර්ධනය කිරීම සඳහා අරගෙන යන ක්‍රියාවලියක් හැටියට තමයි අපි මේක දකින්නේ. මේ අතර සිංහල රාවි සංවිධානයේද මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. මේ වගේ එක එක්කෙනාට ඕන විදිහට කෙතුම්පත් හදලා භික්ෂුන් වහන්සේලා හිර කිරීම හෝ ශාසනය විනාශ කිරීම ශාසනය හිර කරලා තිබීම තමයි මේ ක්‍රියාත්මක කිරීමේ අරමුණ බවට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා මේ පනත ගේන්න සූදානම් වෙන්න එපා. ගෙනාවොත් නැති ප්‍රශ්න රාශියකට මූණ දෙන්න සූදානම් වෙන්න සිද්ධ වෙයි. අපිට බුද්ධ නීතියයි වැදගත් වෙන්නේ. ඒ බුද්ධ නීතිය අභිබවා ගිහිල්ලා මේ කොහක් අතින් ගහට්ටයන්ට ඕන විදිහට මේ ශාසනයට නීති ගෙනල්ලා භික්ෂුන් වහන්සේලා මතය යටපත් කරන්නට සූදානම් වෙන්න එපායි කියන කාරණාව අපි සිහිපත් කරනවා. මේක අරගලයකට මතවාද ආදී අරගලයක් වෙන්න පුළුවන්. ඉතින් එහා ඔබට කිය අරගලයක් වෙන්න පුළුවන්. අරගලයකට මූලාරම්භය ආණ්ඩුව විසින්ම දාලා තිබෙනවා.